ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උතුරට බලපෑ සුලිකුණට තත්ත්වය තව දුරටත් වැස්සෙන් සහ සුළඟින් ජන ජීවිතයට බාධා බොරවි තමිල්නාඩුව කලඹයි දැඩි බලපෑම් සිදුවිය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවයි අටලු ගම යලිත් අවධානම් පොලිස් ඇඳිරි නීතිය පනවන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් ඉල්ලීමක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළට සුවය ලැබූ සංඛ්‍යාව 20000 ඉක්මවයි මොරටුවේදී සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි ගැබිනි මවකටත් බරපතල තුවාල අනතුර සිදු කළ යතුරුපැදිකරු 18 දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට මහර ගැටුමින් මියගිය දෙදෙනෙකුගේ සිරුරු හඳුනා ගැනීම ගැටුම පිළිබඳ සෙවීමට පත් කළ විමර්ශන කමිටුවේ සමාජික සංඛ්‍යාව 20ක් දක්වා ඉහළට ප්‍රථමයෙන් දේශීය පුවා මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනට ඇතිකරන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ඉන්දියාව දෙසට ගමන් කළ බොරවි සුලිකුණාටුව දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රසකට බලපෑම එල්ල කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති එම සුලිකුණාටුවෙන් මේ වන විට ජීවිත හානි 7ක් සිදු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඊයේ දිනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ඇති වී තිබුණා. දකුණු පළාතේ ප්‍රදේශ රසක ඊයේ රාත්‍රියේ සිට අද උදැසන කාලය දක්වා දැඩි සුළං තත්ත්වයක් සමග වර්ෂාව ඇදහැළුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයට සමග යාපනය ප්‍රදේශයේද ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. යාපනය මධ්‍යම බස් නැවතුම්පළ සහ එයවට ප්‍රදේශය ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මස්කලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිනී ඇල්ලාසල අදුදැස්සන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙන බව නල්ලතන්නිය පොලිසිය ප්‍රකාශ කළා. කඩවැටෙනු පස්කන්ද නොවුට් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. දිවයින හරහා ගමන් කළ බුරවි සුලිකුණාටුව මෙවන් විට දකුණු දිග ඉන්දියාවට බලපෑම් එල්ල කරමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ රාමනාථපුරම් වෙරළට ආසන්නව මන්නාරම් බොක්ක ආශ්‍රිතව කුණාටු තත්වය පැය 18ක් පුරවට පැවති බවයි. තමිල්නාඩු සහ පුඩුචේරි ප්‍රදේශවලටද ඉදිරි පැය කිහිපයක කාලය තුළ මිලිමීටර් 360ක අධික වර්ෂාපතනයක් වාර්තා වනු ඇති බවට තොරතුරු ඉන්දිය කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එසේම එරට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ බුරවි සුලි කුණාටු තත්වය අද සවස් කාලය වන විට දකුණු කේරළයේ දෙසට ගමන් කිරීමට පෙර දකුණු ඉන්දියාවේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට වැසී ඇති විය හැකි බවයි. සුලිකුණාටු තත්වයේ හේතුවෙන් ඉන්දියාවේ චෙන්නයි, කංචිපුරම්, තිරුවල්ලූර් වැනි ප්‍රදේශවලට තද වැසී ඇති විය හැකි බවයි එරට කාලගුණ විද්‍යාංශ අනතුරු අඟවා ඇත්තේ.
මෙතර බොරවි සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවන දිනටත් මහවැසි ඇදහැළුණු අතර ගම්මාන සිය ගණනක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා. කුඩලෝට් දිස්ත්‍රික්කයේ පමණක් ගම්මාන 300ක් පමණ මෙලෙස ජලයෙන් යට වී ඇති අතර රාමේශ්වරම් සහ රාමනාදන්පුරම් දිස්ත්‍රික්කවලද විදුලි සැපයීම එනහිට ඇති බව සඳහන්. එසේම දැඩි පීඩන අවපාතයක් බවට පත් වූ සුලිකුණාටුවේ බලපෑමෙන් තමිල්නාඩුවේ ජීවිත හානි 7ක් සිදු වී තිබෙනවා. ඒ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සමස්ත ආසාදිතින් අතරින් සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 20% සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙක්. ඔහු COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝබන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව හේතුවෙන් උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් සහ හෘද රෝග තත්ත්වයක්. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 521 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 517 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කොළඹ නගරයේ රෝගීන් වාර්තා වීමත් ඒ වගේම අර ඒ ප්‍රදේශවල හුඟක් ජන ඝනත්වය වැඩි ඒ වගේ ස්වභාවයත් නිසා අපිට මේ රෝගීන් වාර්තාව දිගටම වාර්තා වුණා. නමුත් මේ වෙන විට ඒ ප්‍රදේශවලින් වාර්තා වෙන රෝගීන්ගේ ස්වභාවයත් ඒ වගේම රෝගීන්ගේ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව අඩු වෙනවා. ඉදිරියේදී අලුත් පොකුරු ඇතුලේ උපපොකුරු බිහිවීමක් සිදු නොවුනොත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වාගේ සමනය කරන්න පුළුවන් වෙයි. මහනුවර ප්‍රදේශයෙන්ද ආසාදිතින් 91 දෙනෙකු හා කළුතර ප්‍රදේශයෙන්ද ආසාදිතින් 44 දෙනෙකු ඊයේ දින වාර්තා වුණා. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් රෝගීන් 408 දෙනෙකු වාර්තා වී ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් අටලුගම ප්‍රදේශයට යලිත් වරක් පොලිස් ඇඳිරි නීතිය පැනවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. එදා ඒ වාර්තා වෙච්ච රෝගීන් ගානට වඩා යම් විශාල රෝගීන් ප්‍රමාණයක් අටලුගම ආශ්‍රිතව නිර්මාණය වෙන්න බිහි වෙන්න දැඩි අවධානමක් මේ වෙනකොට මතුවලා තියෙනවා. 20,000ක විතර ජනගහනයක් ඉන්නවා මේ ප්‍රදේශය තුල. ඒතකොට ඒකෙන් 4-5000ක් පොසිටිව් වුණා විශාල අවධානමක් වෙනවා. විශේෂයෙන් පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන. ඒ නිසා විශේෂයෙන් අටලුගමට විශේෂ අවධානය යොමු වෙති. ජනතාවගේ සහයෝගයත් යම් අඩු මට්ටමක තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් අර හුදකලා කිරීම කියන එකට එහා ගිහිල්ලා පොලිස් ඇඳිරි නීතිය පනවලා අවේක්ෂණ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට වඩාත් හොඳින් කරගන්න පුළුවන්. මේ අතර දැනට සංචරණ සීමා පනවා ඇති හැටන් නෝටන් රිච් දඬුකැලේ වත්තෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු අද දින වාර්තා වී තිබෙනවා. මෙතර කොවිඩ් වෛරසය සඳහා රුසියාවේ නිපද වූ ස්පුටනික් 5 එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. අප රුසියාවේ ශ්‍රී ලංකා තානාපති විශේෂඥ වෛද්‍ය ලමාවංශ මැතිතුමා සමග සාකච්ඡා කරා එතුමට උපදෙස් දුන්නා රුසියානු සමග රජයත් සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන්න කියලා. රුසියානු ස්පුට්නික් 5 එන්නත පිළිබඳව මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවත් අපිට ඉක්මනින් දැනුවත් කරන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. දෙවනි ප්‍රදේශ කිහිපයක සිදු වූ ව්‍රියානුතුරු කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු. පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමග රට තුල සිදුවන ව්‍රියානතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිසිය පසුකීදා ප්‍රකාශ කළා. එලෙස මහමග සිදුවන ව්‍රියානතුරු වලින් වැඩිම අනතුරු සංඛ්‍යාවකට ගොදුරු වන්නේ යතුරුපැදි කරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ලංකාවේ COVID දෙවෙනි වරට පටන් ගැනීමට පෙර ඔක්තෝබර් 4 වෙනිදාට පෙර ලංකාවේ දිනකට පුද්ගලයන් 5-6 දෙනෙක් නැත්නම් 7-8 දෙනෙක් මිය ගියා. මාර්ගකරී අනතුරු වලින් එය ඉතාම ශීඝ්‍ර ලෙස පහත බැස් නමුත් දැන් නැවතත් මාර්ගවල පුද්ගලින් මිය යාම එවැගේම තුවාල කරුවන් බවට පත්වීම ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. වැඩිපුරම මාර්ගවල මිය යන්නේ යතුරුපැදි පදවන අය ප්‍රතිශතයක් ලෙස. දිනෙන් දින සිදුවන ව්‍රියානතුරු ප්‍රමාණය ඉහළ යාමත් සමග ජීවිත හානිද රසක් වාර්තා වෙනවා. එලෙස දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ව්‍රියානතුරු කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු. මොරටුව එගොඩවියන නව ගාලුපාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී යතුරුපැදියක ගැටි ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දෙරවියන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී දෙරවියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බරපතල තත්ත්වයේ පසු වූ ගැබිනි බව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර අනුතරින් ජීවිතක්ෂයටපත් වෙත්තේ අවුරුද්දක් වයසැති කුඩා දැරියක් සහ අවුරුදු 7ක දැරියක්. ඊයේ රාත්‍රියේ 10ට පමණ මෙම අනුතර සිදුව තිබුණා. අනුතර සිදු කළ යතුරු පැදිකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙතර දක්ෂින අධිවේගී මාර්ගයේ ඉමදූ 103 කිලෝමීටර් කණුව අසලදී ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එකම දිශාවට ගමන් කළ ලොරි රථ දෙකක් මෙලෙස අනතුරට පත්වැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. බොරළු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් කැකිරාව ගල්කිරියාගම උඳුරව ප්‍රදේශයේදී මහවැලි ඇලට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරු පමණක් වන අතර අනතුරින් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ. වැඩිදුර පරීක්ෂණ ගල්කිරියාගම පොලිස් රථවාහන අංශය සිදු කරනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමින් මරණයට පත් වූ පුද්ගලින් 11 දෙනාගෙන් පුද්ගලින් දෙදෙනෙකුගේ සිරුරු අද දින හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය දා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමෙන් මරණයට පත් වූ පුද්ගලයන් 11 දෙනාගෙන් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු අද දින හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෘත ශරීර 11ක් තිබෙනවා. මේ මෘත ශරීර 11 PCR පරීක්ෂණ සඳහා යොමු කර තියෙනවා. මේ PCR පරීක්ෂණ වලින් මෘත ශරීර 8ක PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ එම පුද්ගලයන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව. මෙම මෘත ශරීර 11න් මෘත ශරීර 2ක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒ මృత ශරීර දෙකෙන් එක් මృత ශරීරයක් ජායල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ, අනෙක් මృత ශරීරය හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ගේ වත්තල. මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජායල සහ කිරිබත්ගොඩ පොලිසිය මගින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අය බවටයි වාර්තා වෙන්නේ. එම ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කළ අතර අද දින එම කමිටුව නිලධාරීන් 20ක් දක්වා ඉහළ නැංවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමේ නිලධාරීන් සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරලා තිනවා. මුලින්ම නිලධාරීන් 12 දෙනෙක්ගෙන් මේ විමර්ශනය ආරම්භ වුණේ පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මේ විමර්ශනය සිදු කරනු ලබන්නේ. ඊයේ දිනේ තවදුරටත් ප්‍රකාශ 21ක් සටහන් කරලා තිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුළු ප්‍රකාශ 70 අටක් පමණ සටහන් කර තිබෙනවා. මේ අතර ජාතික ජනබල වේගය නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිමු මැයින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහර බන්ධනාගාරය තුල සිදු වූ සිදුවීම තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්න මතුවී ඇති හේයින් ජාත්‍යන්තර වශයෙන් අපගේ රටේ ප්‍රතිරූපයටද හානි සිදුව ඇති බවයි. එමෙන්ම එය අවම කළ හැක්කේ ඉතා විධිමත් සහ විනිවිදව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමෙන් බවද එම නිවේදනයේ නොන් පෙන්වා දී තිබෙන අතර දැනට පත් කර ඇති කමිටුව එම සිද්ධිය වසන් කිරීම ප්‍රයත්නයක් දරන බව පෙනී යන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වෙනි දිනය අදයි. මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. මේ පාස්කු කොමිෂන් එක ගැන ප්‍රසාදයක් නැහැ දෙපැත්තම. දීග අපි විවාදයක් ඉල්ලනවා ඉතාලපත් ඉක්මනින්. හරි ඒක මේ කොමිෂන් එක යන දිශාව ගැට. අපි ඕන වෙලාවකට විවාදෙට ලෑස්ති. හැබැයි මතක තියාගන්න මේ පරීක්ෂණ වෙන දේවල් විවාදවල කතා කරන්න බෑ. එහෙනම් දේශපාලන වාසි ගන්න හදන්න එපා. මං දැන්ුත් ගෞරවයෙන් ඉල්ලන්නේ තමුන්නාන්සලාගේ රජයේ තිබුණු தත්තෙට මේ ආණ්ඩුව පරිවර්තනය කරගන්න හදන්න එපා. කාඩිනල් උන්නාන්ස සෑහෙබෙටපත් වෙන්නේ මේ පාස්කු කොමිෂන් එක යන දිශාව ගැට. මේ කාඩිනල් හිපාන්නව පාවිච්චි ගන්න හදන්න එපා. ඡන්දේ කාලේ කාඩිනල් තුමාගේ කතාව තමුන්නාන්සලා දැන් ආයෙමත් අනවශ්‍ය දැනකට යනවා. ඉන්නේ මං හදාරනවා. තමුන්නාන්සයා තමයි උන්නාන්සේව මඩ ගැහුවේ. උන්නාන්සේ කරපු ප්‍රකාශ වලින් වාසියාව උන්නාන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර වැඩ කෙරුවා කියලා තමුන්නාන්සයා තමයි මඩ ගැහුවේ. එදා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා මාධ්‍ය අමුව තිබ්බම තමුන්නාන්සලා මන්ත්‍රීවරු hina වෙවි කතා කළේ. මේ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටපු එකම කණ්ඩායම තමයි තමුන්නාන්සලා ආණ්ඩුව. ඔව් අරින් මාත්‍යා දන්නවා. අරින් මාත්‍යා ඒකනේ අරින් මාත්‍යා ගෙදර ගිහලා බුදිය ගත්තේ. මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසමක් තියෙනවා.
ඒ කොමිෂමට සම්පූර්ණ සාක්ෂි දීලා දෙනවා ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් මේ පාර්ලිමේන්තු වල පොච ගෙලින්න දෙන්න එපා වචනයක් කිය ගන්න බෑ අරින්න අරින්න කියන අරින්න මේක හරින් නම හරින් මහවිසුදේ රාජපක්ෂලත් එක්ක තරහට මෙයයි පලිගත්තේ මේ රටේ ජාතික සම්පත් වලින් මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළේ නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පරියන්ත ඉදිකිරීම කටයුතු අප දැන් ආරම්භ කර තියෙනවා. ඒ වසර 3ක් තුල අවසන් කිරීමේ අපේ අරමුණයි. දැන්ට වාර්ෂිකව ගුවන්තොටුපළේ ඇසිරවිකයක මගී ධාරිතාවය මිලියන 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. අද දවස කියන්නේ WD අමරදේව සූරින්ගේ උපන්දිනය. අමරදේව අසපුවක් හදන්න එවකට රජය තීරණයක් අරන් තිබුණා. අද වෙන්නක ඒ අසපුව ගොඩනැගීමක් සිද්ධ වෙලා නැහැ. විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කියපු කතාවෙන් මම ඇත්තටම වික්ෂිප්ත වුණා අනිවාර්යෙන්ම අපේ රජයෙන් ඒක කරලා දෙනවා කියන එක මම අප වෙනවා සීගිරිය බලන්න යනකොට සීගිරි ඉස්සරහා වෙනම බෝඩ් එක ගහලා තියෙනවා සංචාරකින්ට මේ ගාන ලෝකල්ස්ලට මේ ගාන මම අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයට ගිහිවිලයි මගේ වෙනම ගානක් ගත්තේ නැහැ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම මගේ නතර වෙලා තියෙනවා ඉතින් දැන් මේ අභියෝගේ අමාත්‍යතුමාට තියෙන එතුම මම හිතනවා කොවිඩ් තත්ත්වය මුදවගෙන රට ඉස්සරහට ගෙනියන වැඩ පිළිවෙලට දායක වෙන්න හැකියාව ලැබේ අතිවරණ ඉලක්ක කරලා මහ ලොකුවට කිව්වා සංචාරක ව්‍යාපාරේ නිරත සේවකීන්ට රුපියල් 20000 බැගින් 6 මාසයක වැටුප් ගෙවන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා කියලා. නමුත් අර හැමෝටම දීපු 5000ට අමතරව එහෙම සේවකීන්ට 20000 ගානේ 6 මාසයක් ලැබිච්ච කතාවක් අපි නම් දකින්නේ නැහැ. ගෞරවමත් මන්තුමනි ඔබතුමා රාජ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලද මත්තල වීගබඩා කරේ කියලා පොඩක් දැනගන්න මට අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මම ඒක කතා කරන්න හිටියේ මත්තල මෙන්න මේ මේ ඔබතුමාලම මේ මත්තල ගුවන්තොටුපළේ වීගබඩා කරුවා කියන දේ තමයි ජාත්‍යන්තරේ විශාල ප්‍රශ්නයක් ආවා මත්තල ගුවන්තොටුපළේ නෙමෙයි වීගබඩා කළේ ගුවන්තොටුපළේ තියෙනවා ගබඩා සංකීර්ණයක් ඔබතුමා හිටපු රාජ්‍ය මන්ත්‍රීවරයා විදිහට වගකීමකින් කියනවාද ඒ ගබඩා හදලා තියෙන්නේ වීගබඩා කරන්න කියලා වීගබඩා කරන්න නෙමෙයි ඔබතුමා වගකීමකින් කියනවාද ගුවන්තොටුපළේ ගබඩා කරේ ගුවන්තොටුපළේ නෙමෙයි කියලා ගුවන් යාන වගකීමකින් කියනවාද बोर मतलब महर बंधनागारे सिदुवीम संबंधेन स्वाधीन परीक्षणयक् आरंभ कलियुतु बव एक्सत् जातिक पक्ष नियोज्य नायक रुवन् विजयवर्धन महता पवसनवा एकैकल प्रदेशयेदी माध्य वेत अदहस पल करमि එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කෑගල්ල වැවල දිනිය ශ්‍රී මහින්දෝදිය පිරිවෙන් විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය හිම්මතකම ශ්‍රී සිද්ධාර්ථ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මහර බණ්ඩනාගාරයේ හිටපු සිරකරුවන්ගේ විශේෂයෙන්ම මේ කොරෝනා පැතිලා තියෙන අවස්ථාවකදී ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් කල්පනා කරලා වැඩකටයුතු කරන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබේ අවස්ථාවේදී ආණ්ඩුවේ. නමුත් අන්තිමට ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න වැඩිදිකරුවන් වෙන්න පුළුවන්. නමුත් ඒත් ඒගොල්ලන් මිනිස්සුන්නේ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිහත් අපිට බලන්නට වෙනවා. එකක් තියෙනවා අපි බන්ධනාගාර අපෝ බලන්නට වෙනවා. මොකද 1000 ගානක් ඉන්න පුළුවන් තැනකට 2000 3000ක් පුරවලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව මං හිතන හැටියට අවශ්‍ය පියවර අරන් නැහැ. ඒ නිසා තමයි මෙවැනි අපරාධයක් උනේ එතන. මේක න ස්වාධීන පරීක්ෂණයක් කරන්නට වෙනවා. මේකේ ඇත්ත හොයාගන්නට අවශ්‍යයි. මේක එක පිටරටවල් වලින් එක එක අය එනවා. ඒගොල්ලන් හරියට නිරෝධානය වෙනවද කියලා අපිට හොයාගන්නට වෙලා තියෙනවා. දැන් ගහන ක්‍රිකට් තරගාවලියේ පිටරටින් කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් හරියට නිරෝධානය වෙලා නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා. එක එක අයට අවශ්‍ය විදිහට කට්ටියට ලංකාව තුළට එන්න පුළුවන් නම් කොරෝනා වැනි රෝගයක් අපිට අවසන් කරන්න පුළුවන් වේවිද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ තාවකාලික වැඩ බලන මහලිකම් ධූරය සඳහා වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන තිබුණා. බන්ධනාගාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය රජය කොතෙක් සාකච්ඡා පැවැත්වුවද ඒවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අඩුපාඩු රාශියක් මැදේ වර්තමාන ආණ්ඩුවට බන්ධනාගාර පද්ධතිය බාර ගැනීමට සිදු වූ බව රාජ්‍ය මාධ්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහර බන්ධනාගාර සිද්ධියේදී ඒ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ගැටුම ප්‍රතිඵලයක් හැටියට ඔවුන් පිරිස කලහ කරගැනීමේදී ඇති වූ තත්ත්වේ නිසා තමයි එවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදු වුනේ. බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබන අයත් රිමාන්ඩ් හිරකරවණු 28000ක් මේ බන්ධනාගාරවල හිටියා. ඒ ඉන්න පුළුවන් සංඛ්‍යාව වගේ කීප ගුණයක්. මේ සඳහා පසුගිය රජයත් සාකච්ඡා කර කර හිටියා අලුතෙන් බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකරන. මේකක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ. උපඅඩුකම් රාශියක් එක්ක තමයි වර්තමාන රජයට මේක බාර ගන්න සිද්ධ වුනේ.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පස්සේ අධිකරණය මගින් චිත නියෝගයන් දෙනවා ඇති. ඒ අනුව අපේ නීති පද්ධතිය තුළ තමයි මේ කටයුතු ඉදිරියට සිදු කරන්න තිබෙන්නේ. වත්මන් රජය බෙවර අයවැය තුලින් කොරෝනා වෛරසය සඳහා කිසිදු වැඩපිළිවෙලක් සකස් කරනුමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ සැරේ අයවැයෙන් කොරෝනා වසංගතය සඳහා කිසිම දෙයක් ලබා දීලා නැහැ. දීලා තියෙන්නේ එකක් පමණයි, කොරෝනා රෝගීන්ට රක්ෂණයක් දීලා තියෙනවා. තමන්ම මුදල් වියදම් කරලා ගන්න රක්ෂණයක්. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්, අපිට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දුන්නේ ශ්‍රමිකයන්, අද ඒ රටවල් වල තම මව්බිමට එන්නට නොහැකි තත්වයක ලබා දීලා තියෙනවා. දැන් රුපියල් 5000යි රුපියල් 10000යි බඩු මල්ලයි දුන්නේ. කී දෙනෙකුට හම්බුණාද ඔය? එතකොට අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් කිව්වේ රුපියල් 20000ක්වත් ලබා දෙනවා. කොරෝනා සඳහා වෙනම අරමුදලක් ඇති කරා. මේ අරමුදලෙන් තවම වියදම් කළ තියෙන 16%යි. එතකොට අපි අහනවා මේ මුදල් එකවු කළා මේක වියදම් කරන්නේ නැත්තම් මොකද්ද මේ කරන්නේ? දැන් සියත පිටිය. මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය මේ වන විට හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 207ක් රැස් කළා. ලංකා ප්‍රීමියර් ලීග් 20යි 20 එක්ව ජයගමු. කාසිය වාසිය දිනු දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව දඹුල්ල වයිකින් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව වෙනුවෙන් පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල උපුල් තරංග සමගින් එක්ව ලකුණු 110ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවේ මෙතෙක් පැවති තරඟ සියල්ලේම වැඩිම සම්බන්ධතාව ලෙසයි. දික්වැල්ල එහිදී 6 පහර 3ක් සහ 4 පහර 5ක් සමගින් ලකුණු 60ක් රැස් කරගෙන සිටියේදී සඳකෙන්ගේ පන්දුවකට දැවි ගියා. He waited on it. When you use it, it's very important. Aim for the Dambulla Viking now. Tries to catch it, might be out. Shubhiyan is out. Didn't. අනතුරුව පිටියට පෙවිසි නායක දසුන් ශානක උපුල් තරංග සමගින් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 69ක් රැස් කරගෙන සිටියේදී උපුල් තරංග හට අවසනාවන්ත ලෙස දැවි යාමට සිදු වුණේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවකටයි. උපුල් තරංග එහිදී ලකුණු 77ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර එයට 1-6 පහරක් සහ 4 පහර 11ක් ඇතුළත් වුණා. නායක දසුන් ශානක ලකුණු 37යි පන්දු යැවීමේදී දනංජය ලක්ෂාන් කඩුලු දෙකක් දවා ගත්තා. ඒ අනුව දඹුල්ල වයිකින් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 4 දෙවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 207ක් මෙවන විට තරගය හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙවන විට පන්දුවට පහර දෙමින් සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවර 13ක් අවසානයේ කඩුලු 2ක් දැවි ලකුණු 141ක් ලබාගෙන සිටිනවා. එම්පෝතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තොමෙමු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.